ආයි ඉතින් ඔන්න ඉතින් අද අපේ දෙවනි බ්ලොග් එක අරන් ගවිලා තියෙනවා අරගෙන පොඩ්ඩක් ඉඳන් දැන් පටන් ගන්න තියෙන්නේ අද අතේ ඉතින් සයිමන් ලෙන්නා යාළුවනේ ඉතින් අපි අද අමුතු බ්ලොග් එකක් නෙමෙයි ඉතින් කට්ටිය ගිහිල්ලා ඇති ඉතින් අපි අද යන්න හේතුවා සූ එකට ඈ අර කුටුම රෙල්ලෙක මගේ දිහා බලලා සිනාවක් දෙමු කවුද මේ පාරවල් වල ඉන්න මේ මට මේ කුටි ගන්න වෙන සීන් එක තියෙනවා පාරවල් වල මේක එක කට්ටිය සෙල්ෆි ගහන ඒ වගේ සීන් තියෙනවා ඉතින් අර ෆොටෝ ෂූට් එකකුත් වෙනවා ඇති පොඩ්ඩක් ඕන පේනවා ඇති හරි කොහොම හරි ඒ වැඩක් නැහැ අපි අද සූ එකට යන්නේ නෑ අපේ වචන කිය සූ එකට යන්නයි යන්නේ පොඩ්ඩක් අර පොඩ්ඩ හයියෙන් කියද්දි හයි පිච් යද්දි පොඩ්ඩක් පොඩි අවුලක් වෙනවා ඉතින් අවුලක් නැහැ කොහොම හරි ඉතින් අද සූ එකට යන්නයි යන්නේ අපි බලමු එහෙනම් සූ යනවා සූ සයිමන් ඉන්නවා සෙල්ෆි එකක් ගන්න කරා ඉන්නේ අඩෝ පොඩ්ඩේ හදා ගන්නත් බැරි වුණාම අපි ඉතින් සූ එකට යන්න හදන්නේ ඉතින් දැන් ඔයාලා පේනටි ලස්සන පාරක යන්නේ ඉතින් මචං මේ සයිමන් මේ මොරුවෙබ්බන් මං උදේ 9ට විතර එන්න කිව්වේ ආවේ දවල් 12ට නිකන් මහා විකාරයක් මම මේ වෙලාව ගන්න වැඩක් කරන්න බැරි එකක් මචං ඉතින් අද ඇත්තටම මම අසාධ්‍ය තත්ත්වයේ ඔයගොල්ලෝ පේන ඇති මගේ කටහඬ පොඩක් කියලා වෙලා තියෙන ඒ අය බම් මේ දකින දකින තැන මේ සුදු අම්මිලා ඉන්නේ අතරවට හරි වැඩන්නේ කො මම මේ සුද්දෙද්දු මේ පරක්කුලා තියෙන හොඳට මේ හින්ද මම පොඩ්ඩක් වේගෙන් යනවා මචං කරන්න දෙයක් නැහැ ඉතින් විඤ්ඤාණ අම්මට ඉන්නේ එකම පුතයි එක පුතේ බැඳලා ගියා දැන් ඉන්නේ අය අනිත් අන්තිම පුතා මේ පුතා පරිස්සම් කරලා ස්පීඩ් එකේ යන්න වෙනවා මචං මේ මොකද මේ සයිමන් වෙලාව කෑව ඇත්තටම සයිමන් වෙලාව කාලා තියෙන්නේ අපි එන සූ එක ළඟට ගිහිල්ලා දැන් ඊට කලින් අපිට තෙල් ගහ ගන්න තියෙනවා සල්ලි ගන්න තියෙනවා ATM එකෙන් ඒ හැම වැඩක්ම කරන්න තියෙනවා ඉතින් අපි vlog එකත් එක්ක මේ එකතු වෙලා ඉන්න දිගටම ඉතින් බලාගෙන ඉන්න අපි මේ vlog එකේ ඇතුලේ මොනවා වෙයිද කියලා ඉතින් අපි දන්නේ නැහැ එහෙම දිගටම සිතලා ඉන්න මං හිතනවා මේ සත්තුවත් යන සීන් එක හොඳයි කියලා මොකද දැන් දුෂ්කර පැතිවල ඉන්න හැට ඔය සත්තුවත් මොන වගේද සත්තු ඉන්නවද කර පැතිවල කොහමද සත්තු ඉන්නෝනේ මචං ඒ කියන්නේ බලාගෙන ඕ අමුතු සත්තු ඉන්නෝනේ දැන් සූ එකේ ඇත්ත ඉතින් සයිමන් කිව්ව කතාව ඇත්ත ඉතින් මේ හැමතිස්සෙම සයිමන් මෝඩ කතා කියන්නේ නැහැ පොඩක් ඉඳලා ඉඳලා ටිකක් මොලේ කතා කියනවා ඉතින් මොකද්ද කරන්නේ මේ කොණ්ඩේ හදන්න මේ මිනිස්සුන්ට මේ කොණ්ඩේ හදන එක බලන්න වැඩක් නැහැ මිනිස්සුන්ට එක්ක පාර බින්න අනේ ඕක කඩ පියාගෙන එළවනවාද මෙතන මගුල කියවන ලස්න වාහනයක් කියලා අම්මට සිරි කියනවා නිකන් නුව වාහනේ අද ටයර් එක ඉස්සරහට ගහගෙන එන අමුතුයි බය හිතෙනවා ඒව දැක්කහම අපේ දැන් ගිහලා බලමු දැන් තෙල් ගහ ගන්න යන්නත් ඕනේ zoom කරලා ගන්න ඕ මහා මරතන් දාවට දරගේ ඒක zoom මෙතන තියෙන ඒ දුවන කෙල්ලේ පේන්න බෑ ඇත්තටම සයින් වල වට කෙල්ලෙක් නැද්ද වට යන බස් නවතන අපේ හිටියකො ඩිපෝද කොහොමද ඒක අපි එහෙනම් තෙල් ගහන දරන ගිහලා බලමු මොකද වෙන්නේ කියලා මොකුත් වෙන්නේ නැහැ ඉතින් තෙල් ගහන එක තමයි වෙන්නේ ගහන එක තමයි වෙන්නේ වාහනේ किसी में गलत भी बन नहीं रहा है तेईया नटर का म्यूजिक क्या नहीं मिलेगा मुंह एक तेईया नटर अभी ताशे सिंधु अदाल लस्सन टा बैठे करन नहीं मचां यूट्यूब केस ने कॉपीराइट ने मचां මේ සයිමන්ද අසනීපතත්වයක ඉන්නේ මචං එකයි වැඩි ඔබේ දඟලන්න බෑ අද අපි යන්නේ හිටිය ඇත්තටම නැති මඩේම රෝනේ නේ නැත්තම එකකින් ඉන්නේ නැ මේ මේ ඒ හින්දා තමයි අපි පොඩ්ඩක් අද සූ එකට යන්න බැලුවා සූ එකට යන්න බැලුවා ඉතින් සූ එකටත් යන්න ඔයාලා ආසයි සූ එකේ තියෙන අමුතු සත්තු ඉතින් ඒකට ඇහෙන්නේ නැ නේ නෑ ගන්න එපදම මම බලා මෙච්චර වැදගත් කතාවක් කරද්දි නිකන් ඩිස්ටර්බ් කරලා තට්ටු කරලා නිකන් මේක කනවනේ මම මූ ඉඳගෙන මෝඩයා මේ සත්තුවත් ගිහිල්ලා සත්තුත් එක්ක හැසිරිලා
අපිට හොඳ සත්තුද හොඳ කියලා වලට බලා ගන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම සත්තුද අප්පු නෙමෙයි සයිමන්තෝද මට පුකරතු බැබුන් බලන්නේ මුගේ ආසෝසතාලු පුකරතු බැබුගේදී පුකරත නමුන් අනිවාර්යයෙන් මේ මූබම් අනිවාර්යෙන් කුටි කනවා මූ කුටි කනවා මචං මේ පාර යන උන්ට අනි බීලු කරනවා මං යකෝ මලපයින්ව යකෝ දැන් මම මං සාමාන්‍ය කාර් එකක් ඇතුලේ ඉඳගෙන වෙන එකෙක් මං පාර යද්දී ආව්වේ
වාස පුතු පුතු ඇයි එකපාරක් එයාගා මට වැඩි ගැහුවානේ බහුව එක අර මේ ඒ දවසල අපි තිබ්බ කවලන් කිඹුල මතකද ඒ කාලේ ජනල් අතීතයක් තියෙනවා ඒ කාලේ අතීතයක් තියෙනවා ඒක අඤ්ඤ කොටස් වල පොඩි පොඩි සීන් නේද මේ අපි ගියා බෙල්ලන් විල අපි ඒක කරේ ප්‍රෑන්ක් නේ ඔව් ප්‍රෑන්ක් කරලා බෙල්ලන් විල ප්‍රෑන්ක් චෙක් කරලා අපි ගියා මේ ස්චු සත්වත්තට ගියා සත්වත්තේ ada, betul, demar awal lah ni. Awal nih, saya pagi ni betul tanah tu. Kalau sih mau nih, saya lewat angin betul ni. Betul ni pun jadi ya. මහපාරේ තමයි මචං පාක් එක තියෙන තියෙන්නේ. අර පේන ඇති. මහපාරේ තමයි පාක් එක තියෙන්නේ ඔන්න. කොමාරි පාක් කළා. දැන් ඉතින් අපි සූ එකට යන්න හදනේ ඉතින්. සූ එකට ගිහිල්ලා බලමු. සූ එකට ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. ඒක බලන්න ඉන්නේ ඊළඟ බ්ලොග් එකේ. ඉන්නවද? යන සත්තුන්ගේ පැටව කොච්චරක් ඉන්නවද? අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා. ඒගොල්ලෝ. අනේ හරි හරි. අන්නේ වැඩික බලමු. අපි එහෙනම් මේ බ්ලොග් එක මෙතන ඉවර කරනවා මචං. සූ එකට ගිහිල්ලා ඉතුරු බ්ලොග් එකෙන් සෙට් කරමු. ජය වේවා. අපි යමු යන සූ එකට. අරියරි මේ ජය වේවා සෝරි අපතේ වුණා. ජය වේවා.